ගරුතර මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජක උතුමාණන්ගෙන් සහ වේදිකාවේ අසුන්ගෙන සිටින ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික දිස්ත්‍රික් නායක ටීබී සරත් සහෝදරයා ප්‍රමුඛ ආදරණීය සහෝදර සහෝදරවරුනි 76 වසරක දේශපාලන ඉතිහාසය විසින් තලා පොඩි පට්ටම් කරන ලද හීන අපේක්ෂා බලාපොරොත්තු ඇති සහ ඒ හීන බලාපොරොත්තු අපේක්ෂාවන් පිළිබඳව මැසිවිලි නොනගා නව දේශපාලන පුනරුදයක් වෙනුවෙන් මෙතනට රැස්ව සිටින කුලතිසි පුරවරයේ ආදරණීය සහෝදරයා සහෝදරිය අම්මේ තාත්තේ ඔබෙන් අවසරයි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, අපි විවිධ දේශපාලන ශ්‍රේෂ්ඨයන් ඔස්සේ අපේ මතවාද දරන් හිටියට කවමදාකවත් දේශපාලන වේදිකාවක ඇවිල්ලා මේ විදිහට කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් හඬ අවදි කරපු මිනිස්සු නෙවෙයි. හැබැයි ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය, පසුගිය වසර 4ක කාලය පුරාවට වෛද්‍යවරු 1700ක් විතර මේ රට අතහැරලා යනකොට බාල බෙහෙත් හේතුවෙන් හෝ බෙහෙත් හිඟකම නිසා ඔබේ ආදරණීය අම්මා තාත්තා දරුවා සහෝදරයා මේ ලංකාවේ රෝහලක ඇඳක් මත මියදෙන කොටත්, එහෙම නැත්නම් මේ කතා කරන මොහොත වෙනකොටත් පාසල් යන වයසේ ඉන්න දරුවන්ගෙන් ලක්ෂ 5කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවල් වලට වෙලා ඉන්න වටපිටාවකත් ආදරණීය අම්මේ තාත්තේ අපිට තවදුරටත් බලාගෙන ඉන්න බැරි වුණා. ඒ වගේම තමයි මේ රටේ පරාක්‍රමබාහු පන්නේ ආදරණීය ගොවිපියවරුන් ණය කුරුස් ගෙවා ගන්න බැරුව කෘමිනාශක බෝතලෙන් ජීවන අරගලයට විසඳුම් හොයන කොටත් අපිට ටයිකෝට් අඳගෙන උසාවිය තුළ ඉන්න බැරි වුණා ආදරණීය අම්මේ තාත්තේ. අපි ඒ හින්දා තමයි වෘත්තිකයෝ විදියට මෙතෙන්ට ඇවිල්ලා අදූෂිත දේශපාලන ප්‍රවාහයක් එක්ක එකතු වෙන්න ඕනි කියලා තීරණය කරේ. මේ ඉන්න මිනිස්සු මෙතෙන් නිකන් ආපු මිනිස්සු නෙවෙයි ආදරණීය අම්මේ තාත්තේ. මේ මිනිස්සු තමුන්ගේ ජීවිතේ ප්‍රතිපත්ති වලින්ම පෙන්නුම් කරලා තියෙනවා මේ ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන්න පුළුවන් මේ මිනිස්සුන්ට කියලා. ආදරණීය අම්මේ තාත්තේ, ඔබට මතක නම් මීට අවුරුදු දෙකකට කලින් මේ පාලනයට විරුද්ධව අපි පළමු වෙඩිමුරිය පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රය වැවුතාවුල්ලෙන් ගොවිරලියක නාමයෙන් මේ දේශය පුරා ව්‍යාප්ත කරල යව් අම්මේ තාත්තේ. ඒකේ දිගුවක් විදිහට තමයි සැප්තැම්බර් 22 මේ රටේ නව්‍යනි විධායක ජනාධිපතිවරයා විදිහට අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපති කිරීමේ වගකීම මේ රටේ මිනිස්සු තමුන්ගේ උරුම අතර ගත්තේ. ආදරණීය අම්මේ තාත්තේ, වැඩිදුර මම ඔබට මොකුත් කියන්නේ නැහැ. යුතුකම ඉටු කරන්න ඔබ මේ රට වෙනුවෙන්, යුතුකම ඉටු කරන්න ඔබේ අනාගත පරම්පරාව වෙනුවෙන් ආදරණීය අම්මේ තාත්තේ, කුලතිසි පුරවරේ ඔබට ජය වේවා. ආදරණීය මිනිසුන් ගොඩනැගූ පක්ෂයට ජය වේවා. අවසාන වශයෙන් මාගේ මෞතුභූමියට ජයෙන් ජයම වේවා. බොහොම ස්තුතියි. හැමදාමත් කියනවා වගේ පුලතිසි පුර ජනතාව හරියට